නිධානවක්ගත් හරි හොඳයි මාර්ගඵල ලබන්න නම්. ඉතින් අර ජර්මන් හාමුදුරු දුන්න පිළිවෙලක් තමයි ඔය දුන්නේ ස්කන්ධ සලායතන ඒ ක්‍රමෙන්. කොහෙන් හරි ඒ වෙන්න පුළුවන්. නිධානවක්ගත් හරීම මේ සම්මිත නිකාය මෙහෙම තමයි. සම්මිත නිකායම ඒ මාර්ගඵල වලට ඔක්කොම තියෙන සූත්‍ර ටිකක්. පිංගුතුලෙන් ඔ ලේටන්ට් ටෙන්ඩන්සිස් ඒව තමයි ඔය ප්‍රඥාවෙන් අර මං කිව්වේ ගැඹුරට ඒ පැහැදිලි වෙන වෙලාවට නැති වෙන්නේ අනුසය. මුල් මුල් ඇතුලේ සබ්කොන්ෂස් එකේ ලේටන්ට් එකේ ලේටන්ට් නැත්නම් උඩින්නේ කැඩෙන්නේ නේද ආයි එන ගතිය තියෙනවා. අරක ඇතුළටම අරක පුච්චලා දානවා වගේ. ඒ ප්‍රඥාව ඉන්ටියුටිව් ඉන්ටියුටිව් ප්‍රඥාව. ඒක ආශාව නැති වෙනකොට ආශාව අඩු වෙනකොටත් ඒක කරගන්න පුළුවන්. ආශාව නැති වෙනකොට ගන්නෙම නැහැ. ආශාවෙන් තමයි අපි අරමුණට හිත යන්නේ මේක විඳින්න අරක විඳින්න කියලා. අපි ડિස්ට්‍රැක්ට් වෙන්නේ. ඒකට අර කර්ම බලවේගය අපි තණ්හා කරපු එකයි තියෙන හින්දා තමයි ඒක අපි නිතරම වෙනවා. ඒතර අපි තණ්හා කරන එක අඩු වෙනකොට තණ්හා කරන එක අඩු වෙන්නේ මෝහය අඩු වෙනකොට. අවිද්‍යාව අඩු වෙනකොට. දැන් මේ අවිද්‍යාව අඩු කරනවා. ඒකනේ අර මහත්කුත් කිව්වේ මේ කරාන් පස්සේ රාග සිතුවිලි අඩු වුණා කියලා. ඒක ඉපෙම හේතුඵලින් වෙන්නේ. ඒ රිට්‍රීට් එක වෙනුවට අපි කොහේ හරි කොහෙද? සෝහොද? ඉස්සර මතකයි මේ තාත්තා කියන එක එක කතාව. තාත්තා ඉංගලන්ත හිටියනේ. සෝහොද? සෝහ හරිද? එහෙම තැනක් තියෙනවද? සෝහොනේ? ඉන් ලන්ඩන් නේ? එහෙමද? ආ එහෙමද? හරි දැන් අපි ඒ දවස් පහ ගිහිල්ලා ඔය එහෙම හිටියනම් මොකද නැති අනුසය? ඒ වගේ තමයි අර අර පැත්තට කරොත් අරක අර පැත්තට ගිහින් ඔව් අයියෝ ඒකනේ හරි මේ එම්ටි හරි අසතුටයි හරිනේ. ඒක තමයි කාමයේ ස්වභාවය. මං කිව්වේ අර හේතුවක් නැති දුකක් විඳිනවා කියලා. දැන් ඒක හරි ඉන්ට්‍රෙස්ටින් නේ Taman නේ. ඔව් ඊට පස්සේ මොකද සෙන්චුවල් ප්‍රෙෂර්ස් වල එහෙමයි තියෙන්නේ. emptiness එකක් වෙනවා, පාළුවක් දැනෙනවා. දැන් මේකේම නෙමෙයි මේක ඒක ලොකු වෙන දේ. සතුට දෙකක්, නිර්ආමිෂ සතුටයි ආමිෂ සතුටයි. මොකද්ද ආශ්‍රව අනුසය කියන්නේ? latent tendencies. ආශ්‍රය කියන්නේ defilements වලට සම්බන්ධ defilements of ආශ්‍රය. defilements වෙයි latent tendency. defilement එකක් නෙවෙයි latent tendency. අරක tendency levels කියන ගැන level එකක් ගැන කියනකොට තමයි අර අනුසය කියලා කියන්නේ ඇතුලේ තියෙන එක. ඒතකොට ඇතුලේ තියෙන්නේ ආශ්‍රව තමයි. ආශ්‍රව කෙලස් මොකද්ද? ඔව් ඒ කියන්නේ කෙලස් ගතිය. කොහොමද කෙලස් සම්බන්ධ වෙන ගතියක් නේ? ඔව් කෙල ඔව් 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 ඒක ඒකටත් මෙයා වෙන්නේ අවිද්‍යාවයි. දැන් ඒ දෙක ඒ කියන්නේ අවිද්‍යාවම තමයි ආශ්‍රවලට. ඒක හොඳ පොයින්ට් එකක්. දැන් එහෙම බලන එක තියෙන ගොරෝසු කෙලස් වලට ඇප්ලයි වෙනවා. තේනව නේද? ඒ කියන්නේ ඒක අනුස්සයට යන්නේ නැහැ. ඒක තමයි අපිට ප්‍රකට වෙන thoughts කියමුක ඇතුලින් ඒවට අපි ඇප්ලයි කළේ ඇති වෙලා නැති වෙනවා බලනකොට ඒක මේ එකත් හොඳයි. උනාට කෙලස් තියෙද්දි ගොරෝසු කෙලස් තියෙදි කරන මෙනී කිරීම ප්‍රබල නැහැ. කෙලස් සංසිඳවල එනකොට එන මෙනී කරනවා කියන්නේ එතකොට අපිට පේන්නේ නැති ඉමේජින් එකක් නේ අපි මෙනී කරන්නේ. අන්න එතනදී එනවා නොලෙජ් එකක්, විස්ඩම් එකක්. අන්නේ විස්ඩ ඔව් එහෙමත් පුළුවන්. හැබැයි මේකේ ආධාරය වෙන්න ඕනේ. මේ කියවපු ඒවා මත් මෙනී වෙනවා නම් පරියන්කෙද්දී මේ කියවපු එකක් මතක් වෙලා හරි එහෙම මෙනී කරනවා නම් එක්කෝ මම හිතනවා පරියන්කේ වෙනම වඩන්න ඕනේ. වඩලා වෙනම පරියන්කේ වෙනකොට හොඳට සමාධිය භුක්ති විඳින්න ඕනේ.
ඊට පස්සේ අර මේ මොනවාද කියවන එක කරන්න ඕනේ. ඔව් ඒ කියන්නේ පුළුවන් පුළුවන් දැන් පරියන්ක කිව්වම් දැන් එතකොට දැන් මන්නම් ප්‍රායෝගිකව මගේ ජීවිතය බලනකොට මෙහෙම මේ දැන් මම අතර පරියන්කෙදි සමාධිය විතරයි වෙනම වැඩෙන්නේ. එතනදී මිනී කරන්න යන්නේ නැහැ. සාමාන්‍ය ගොඩක් විට සක්මනේදී දැන් මෙහෙම කියවන ගමන් මෙහෙම ගලප ගලප කරන එක කරනවා. එතකොට අර තමන් ගොඩක් මේ අර එහෙම එකක් තමයි. ඒක යෝනිසෝ මනසිකාරය නෙමෙයි සිහියෙන්. යෝනිසෝ මනසිකාරය කියන්නේ හරි ඒක දෙන්න ඕනේ හරි ඒක මේ හරි එකම අවස්ථාවක් තමයි ඒක. එතකොට සිහියෙන්. ඔව් දැන් ඒ සිතුවිල්ල බලලා අඩු කරනවා දැන් ඇක්සිඩන්ට් එක අඩු කරන්න වගේ කරන එකක් වෙනවා. එහෙම මයින්ඩ්ෆුල් වෙන හොඳම දේ තමයි ඇක්සිඩන්ට් එක වෙන්නේ නැතුව වග බලා ගන්න එක. එතකොට ඒක තමයි දැන් මේ ඊට කලින් අර මේ මොනවාද ඒ ගතිය ඇතුලේ තියෙන මේක තමන් කොන්ෂස්ලි මේ මොනවාද රාගේ නැති වෙලාවටයි තියෙන වෙලාවට කියලා බලන්නේ නැති වෙලාවට උනත් අර මේ මොනවාද රාගේ විතරක් නෙමෙයි සාමාන්‍ය දැන් මේ වගේ මේ කියවන එක මේ කියවලා කියවලා සංඥාගත කරනකොට අරක චූටි වෙන්න පටන් ගන්නවා. අරක සංඥාවක්නේ මිත්‍යා දෘෂ්ටික වගේ පැත්තටනේ මේක සම්මියා දෘෂ්ටික මේ මේක පිරෙනකොට ඉබේම මේ මොනවාද ඒක ඉබේම ද වෙනසක් වෙනවා වෙනදාට වඩා රියැක්ට් වෙන එක කේත් යන එක අඩු වෙනවා. ඔව් මේක අඩු වෙනවා ඒක අඩු වෙන්නම පටන් ගන්නවා මේක දාන්න 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 මේ මොනවාද තියෙන්නේ අර අර ගතිය තියෙනවා ඒක පොඩි වෙනවා අරක ලොකු වෙන හින්දා දැන් වැඩේ තියෙන්නේ අපි රියැක්ට් වෙන්නේ මෙයා වෙන්නේ අපේ හිත ශක්තිමත් කරලා තියෙනවා මදි. ඒක තමයි ප්‍රධාන එක. දැන් අපි බොක්සින් රින් එකට ගිහිල්ලා නොක් අවුට් ෂොට් එකක් වැදෙන්නේ මොකද අපි ජිම් එකේ ට්‍රේන් කර මදි. එතකොට ජිම් එකේදී කිව්වම ජිම් එකෙත් මොන මොන ට්‍රේනින්ද කියලාත් බලන්න ඕනේ. ඒකෙදී බැලන්ස් ට්‍රේනින් එකක් උනන්ද 5 අර පංච ඉන්ද්‍රියම්ම අපි වැඩුවද? සද්දා සති සමාධි පඤ්ඤා වීරිය. අපි එක ඉන්ද්‍රියකට බරව විතරක් කරාද? එතකොට මේ 5 මේ පංච ඉන්ද්‍රියම්ම බැලන්ස් කරලා කරන ප්‍රැක්ටිස් එකේදී තමයි අර ෆුල් ට්‍රේනින් එකක් එන්නේ අර මේ ෆැකල්ටිස් වල මේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ. එතකොට තමන්ට අර එහෙම කන්ට්‍රෝල් කරන පවර් එක වැඩි වෙනවා. ඉබේම ඊට පස්සේ අර ඒක එහෙම දදා තියෙනකොට දන්නේම නැහැ අර අරමුණු එදා වගේ මෙනවා උනාට රියැක්ෂන් එක අඩු වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්න ඕනේ හරිනම්. හරිනම් මේ රිට්‍රීට් වලදී එහෙම එහෙම වෙන්නේ නැත්තම් ඉතින් මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මං ආයි වැඩක් නැහැ ඇවිල්ලත්. මාත් ගිලා ආයි හිමාලයේ ගිලා ෆුල් ට්‍රයි එකක් දෙනවා. මං දන්නවා එහෙම තමයි හරි. මං ගැනත් දැනගන්න පුළුවන් මේක මොකක් මේක ඉෆෙක්ටිව් වෙන්න ඕනේ. ඒක තමම ට්‍රාන්ස්ෆෝම් වෙනවා චේන්ජ් කරන්න ඕනේ. රාගය තිබ්බනම් ඒවා නැති වෙන තත්ත්වයක්. දවස් පහ කියන එක ඒත් ඇති ලොකු දෙයක්. මේ වගේ දෙයක යෙදිලා ඉන්නවා දවස් පහක් මොන හරි වෙනසක් වෙන්න ඕනේ. ඒ වගේ රිට්‍රීට් කරවන්නේ මගේන අරමුණ පින්වතල ඔහොමම කර්මය කැඩලා මේ වගේම වෙයි කියන එක. ඒ කියන්නේ මේක පර්මනන්ට්ලි අනේකකට යන තියෙනවා නම් ඒ පොටෙන්ෂල් එක අවදි වෙලා එන්න ඕනේ. මේ මොනවටද මේ තියෙන මායාවක් අස්සින්නේ? කියන්ති කියලා තරහ වෙලා හොම යන එකක් නෙමෙයි. දුකේ මහණ වෙනව නෙමෙයි. ඔය සමාක් දැන් ගොඩක් ඒකනේ අද වෙන්නේ. දුකේ අරව මේවා කලකිරණ කිව්වට තරහෙන් වෛරයෙන් එහෙම නෙමෙයි. ඒවා ඩේන්ජර්ස්. මේක එහෙම නෙමෙයි. ඇත්තටම මෙහෙම අපි මහණ වුණා වෙන්න බැරි වුණත් නිවන් දකින්න පිරිසක් වෙන්න පුළුවන්. මේ කයේම ගීව ඉන්න හරි කොයි හරි ඉන්න නිවන් දකින්න පිරිසක් ලස්සනේ ඔතන ඕකෙම තියෙන්නේ මොකද්ද මොකද ඒ කියන්නේ සක්කාය ඇතර සක්කාය දිට්ඨියෙන් ශුන්‍යයි අන්න හරි ආත්මය කියලා කියන්නේ ඔව් ආත්මෙන් ශුන්‍යයි කියන්නේ මෙතන හරි ඉම්පෝර්ටන්ට් ඔක හරි ඉම්පෝර්ටන්ට් බුදුහාඳුරගේ ශුන්‍යතාවය තමයි මේ මේ මොනවාද මම කියලා ගන්න එකෙන් ශුන්‍යයි මම නෑනේ කියන එක නැ ශුන්‍යය කියලා කියන්නේ මේ මොනවාද මේ සාමාන්‍යයෙන් අපේ මේ ස්වභාවය අපේ ඉන්ද්‍රියන් වල
සුන්්‍යයි කෙනෙක්ගෙන් සුන්්‍යයි මේක පලයක් ගැන කොයි ස්ටේට් එක ඉන්න කෙනෙක් ගැන නෙමේ මේක පොදුවේෝ කියන කෙනෙක් කියලා ගන්න නෑ පර්සන් කෙනෙක් පර්සන් පුද්ගලයෙක් ගන්න එකක් නෑ කියන එක තමයි කියන්න. ඔව ඔව ඒ කර අව ඒක ඔය සුන්්‍ය භාවය අවබෝධ වෙච්ච ලෙවල්ස් නිය කියන අපි සෝවාන් හරි රහත් වුණා කියලා. එතකොට දැන් මේක බුදුහාඳුර කියන්නේ සාමාන්‍යයෙන් අර මේ දැන් මේකේ ක්වොලිටි එකක් ස්වභාවයක්. ඔව් මේ මේ තියෙන මේ දැන් මේ දැන් මේ තියෙන දැන් මේක මේකයි ගතිය මේ අපේ මේ ඇහැ කනනාසය දිවේ කෙනෙක් නෑ මේක කවදාකවත් කෙනෙක් ඉන්නෙත් නෑ. මොකද ඒක නැත්තේ මායාවක් කියලා එන්නේ මොකද මේක නැති වෙන හින්දා. ඇහැක් නැති වෙන්නේ නැතුව අනිත්‍යටපත් නැතුව තිබ්බනම් ඕක එන්නේ නැහැ. ඕක කෙනෙක් එතන ඉන්නවා. දැන් මේක නැති වෙනවමයි. කනක් නැති වෙනවමයි, දිවක් නැති වෙනවමයි. ඒක නැති වෙන හේතු වලින් තමයි හටගෙන තියෙන්නේ. මේ හටගෙන පවත්තගෙන යන්නේ. නැති වෙවි නැති වෙවි මේම වෙවි තමයි යන්නේ. ඒ කියන්නේ සිතුවිලි වශයෙන් ගත්තමත් එහෙමයි අපේ මේ රූපස්කන්ධය ගැන නෝ කියන්නේ රූප කොටස ගැනනේ. එතකොට ඒකේ නැති වෙන තියන රූපස් රූපය බේස් කරන් තමයි විඥානයක් සිතුවිල්ල. සිතුවිල්ල කියන්නේ මානසිකාරය සංකාරටයිති දෙයක්. මේ අතින් එතකොට විඥානේ හොම මේ නද හොම නැති වෙන එකක් එක කියලා දකින්නකොට එතන කෙනෙක් හොයන්න නැහැ. දැන් මෙතන එකක් තිබිලා මම කියලා හිතලා ඊට පස්සේ ඒක වෙනස් වුණා නම් එතන මම හොම වෙනස් වෙන මමක් වෙන්න බෑනේ. මම මේ ෂණේ මැරිලා තියෙනවානේ. තර මම එහෙම මැරෙන මමක් වෙන්න තියෙන්න බෑනේ. අර ඒක අර අපි හිතෙන් හදා ගන්නවා මම කියලා. ඒ අර ආත්ම ගණන් ඔය හද හද ගිය එකක් තියෙන අයෝනිසය මනසිකාර. ඔව් නෑ ඒ එක එක රිලටිව් ශුන්‍ය තියෙනවනේ. දැන් මේක මෙතන මිනිසුන්ගෙන් හිසුනාම මිනිසුන්ගේ ශුන්‍ය. ඒ වගේ ස්පේෂල් වශයෙන් ගන්න ශුන්‍යතාවල් තියෙනවා. ඊට පස්සේ කාම ලෝකේ ශුන්‍ය වෙනකොට ධ්‍යානෙ. දැන් අපි කියමු කාම ඇහැ කනනාසය දිව ශරීරයට අරමුණු ගන්න නැතුව ගන්නකොටත් ඒකත් රිලටිව් සාපේක්ෂ ශුන්‍යතාවයක් තියෙනවා. අර අපිට එක සිතුවිල්ලක් තියෙනවා ධ්‍යානෙකදී. එතකොට ධ්‍යානෙ පීතිසුඛ අඩු වෙනකොට ඒකෙන් ඒක හිස් දෙවනි ධ්‍යානෙදී. අන්න ඔහොමම එහෙමත් ගන්න පුළුවන් ශුන්‍ය. දැන් මේ බුදුහාඳුර කියන ශුන්‍ය හරි සුප්‍රීම් ශුන්‍යතාවයක්. ඒක තමයි මේ ඩෙන්ටිටි අයි මේ මම කියන මේ මමත්වයෙන් ශුන්‍ය වෙන එක. සම්මාදිට්ඨිය කියන්නේ මේ සම්මාදිට්ඨිය මේ සෙල්ෆ් රියලයිසේෂන් එකෙන් මම නෑනේ කියන අනත්ත ලෝකෝත්‍රේ මම නෑ කියන මේක නිදහස් වෙන එකේ සම්මාදිට්ඨිය සක්කාය දිට්ඨිය. කියන්නේ මේ අභ්‍යවකාශයද ද මේ දැන් තියෙන ස්පේස් එක. නෑ නෑ ඒක නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ අරක කියන්නේ දෘෂ්ටිය කියන්නේ ඒක ඉහළයි. ඒ කියන්නේ දැන් ස්පේස් එකෙත් මම කියලා එන්න පුළුවන් නේ. ස්පේස් එකත් මේ තේරෙනවද? ස්පේස් එකත් මේ පංචභූතයන්ගේ කොටසක්. එක මේක පංචභූතයන් පවතින්නේ ස්පේස් එකක් තුළ. ඒත් ස්පේස් එකත් එක එලිමන්ට් එකක්. ඒත් සමාකයක ඇඟවල තියෙනවා ස්පේස් එක ඇඟ කරගෙන. දේවතා බ්‍රහ්මවරු. තේරෙනවද? ඒ කියන්නේ එතකොට ඒකෙතිත් මම කියන අදහස තාම එනවා. මම නැති වෙන තැන ඉහළ ශුන්‍යතාවයක්. ඒක ප්‍රඥාවෙන් එන ශුන්‍යතාවයක්. තේනවා නේ? ඔය එතන ටිකක් සමාධිය පැත්තට යන සමාධි කියන්නේ අර කාමනින් ගොරෝසුවට කාම ලෝකයට එන්නේ නැති පැත්තෙන් එන හිස් වෙන එකක් තමයි සංඥා වෙන්නේ. ඒ ප්‍රඥාවේ යෝනිසමනසිකාරේ වෙනකොට වැටහෙන එකක් නේ ඔය ඒ ශුන්‍යතාව වෙන්නේ. ඒතකොට හිස් කියලා ෆීලිං එකක් වෙන්න බෑ. ෆීලිං එකක් සම්බන්ධ නෑ මෙතන. මෙතන අවබෝධයක් සම්බන්ධ වෙන දෙයක්. තේරෙනව නේද? You get it, yes. අරහත් සම්පත්තිය කියන්නේ සංඥා වේද ඉති නිරෝධය
රහත්වෙලා බලමු අපි. මේ අයන වෙයි අනිවාර්යෙන් මට පේන්නේ. මමත් දන්න මම වෙලා මං වෙනකල් ඉන්නවා දැන්. ඉටවට කියමු මං කියන්නම් මොකක්දනේ කියලා. කන්දසලා ඇතනද දැන් මේ පරකරේ කන්දසලා ඇතන එක අතර මම කියන්නේ මගේ ගුරු හාමුදුරු දුන්න පිළිවෙලක් තිබ්බා. උන්වහන්සේ මාර්ගඵල ලබන්න ඕන නම් මේ දෙක තමයි රිෆර් කරන්නේ. ඉතින් ඒකයි අර ඒ පිළිවෙලේ දෙයක් තියෙනවා රිට්‍රීට් එකකට ඒක දෙන්නේ. ඒකයි මටත් අත්දැකපු දේවල් තියෙනවා ඔය පිළිවෙලෙන් කරාම හැබැයි දවස් 14ක් තුල. හැබැයි අර කන්ද වර්ගයෙන්ුත් සෝරි නිධාන වර්ගයෙන්ුත් මගේ පෞද්ගලික යම් වෙච්ච දේවල් තියෙනවා. මං කිව්වේ අර මට මහණ වෙන්න උදව් වෙච්ච ඒ සූත්‍රයත් තිබ්බා. ඔව ඔක්කොගෙම තියෙන ට්‍රිගර් වෙන්න පුළුවන් කොහෙන් හරි. තව මේ ඔය දිගටම තියෙන ඕක කොහෙන්ද දන්නේ නැහැ. ගොඩක් වැඩි අර සම්යුත නිකාය තියෙනවා. තමයි මජ්ක්‍ධිම නිකායෙත් ඔය මේ දීඝ නිකායෙත් තියෙනවා. මොකද්ද ඔය මොකද්ද ඒකට කියන්නේ දුක්ඛ ඔය තියෙන පටිච්චසමුප්පාදය වගේ ඒවා තේරුම් ගන්න සූත්‍රවලදී සලායතන ස්කන්ධ ධාතු අර ඒ වගේ තැන්වලදී අර මාර්ගඵල ලබවන්න මෙහෙමයි. දැන් කීපයක් මෙහෙම ફોકસ කරගෙන ප්‍රැක්ටිස් කරාන් පස්සේ ඔක්කොම බැලුවත් කමක් නැහැ. හිමීට හිමීට තමන් දන්නේ නැහැ කොහෙන් හරි තමන්ට එකක් වදින්න පුළුවන්. හැබැයි භාවනා කරන් දැන් මේ රිට්‍රීට් එකේදී ඒක අඩුයිනේ ටිකක් සමාධිය වඩාන ඒ මෙහෙමයි කියවන එක 80%ක් කරගෙන 20%ක් සමාධිය වඩන එකත් කරන්න ඕනේ. නැත්තම් මට වෙච්ච එක වෙයි සමාධි සමාධියට බර වෙලා ගියොතින් හිමීට හිමීට අර ගැඹුරට යන යෝනිස මනසිකාර අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙන්නත් දෙන්න එපා. කියලා ලබා ගන්න අර ඒ විදර්ශනා නුවණට එන එන්න දැනුමක්ම නෙමෙයි අවබෝධයට එන්න. අවබෝධයට පාවිච්චි කරන විදිහට කියවන්නේ මේක. දැන් මේකේ මට ටිකක් ඒක කරලා ගොඩක් දෙන්න බැරි වුණා කියන්නේ මේ. හැබැයි තේරෙනවා මං හිතන පිංගුතුලට ඒක තේරෙන්න ඕනේ. අර මෙහෙම ගලප ගලප කරන එකක් තියෙනවා. ওই හිතෙන් ධර්මයේ බලන එකක් තියෙනවා. ওই දෙකෙන් ඔස්සේ තමයි නිවන ඒ ඕක ප්‍රත්‍යක්ෂ වෙන එකකට වෙන්නේ. ඒ දෙකම කරන්න පුළුවන් සමාධිය හොඳට තියෙනවා. ඒක ලේසිං වෙනවා ඔටෝමැටිකලි. සමාධිය නැතිකොට අපිට ඒක ගන්න එක නියම් මහන්සි ගන්න විදිය හරියට ගෙන්නෙත් නෑ තේරෙන්නේ. හැබැයි සමාජකලර පොඩ්ඩක් සිත එක්තැන් වුණා මේක ටිකක් එන්න බලනවා. ඉතින් අර ඒකෙන් අපි දන්නවා මෙහෙම දෙයක් තියෙනවා කියලා. දැන් හැබැයි සමාධිය වෙනම වැඩිලා කියන්නේ පංච නිවන මිදිච්ච ප්‍රභාෂර මනසක් තියෙනකොට හරි ලේසියෙන් මේක ග්‍රහණය වෙනවා. මේක වැඩි හිතන්න යන්නේ නෑ. හිතන්න යනවා කියන්නේ තාම මනස මෝඩලා නෑ මේක. මේක නිකම්ම පේන්න ඕනේ. තේරෙනවද දන්නේ? අර එහෙම ඒ විදිහට ඒක මේක වැඩි හිමීට බල බලයි සමාධිය වඩ වඩ යන්න ඕනේ. එච්චරයි. ඊට පස්සේ මේ ආයි රිපීට් කරන්න ඕනේ. කවුද දන්නේ අනිත් පාර බලනකොට එක පාරම අර මේ අර මං කිව්වේ ඒකේ විශේෂ දැක්මක් එන්න පුළුවන්. මේ සූත්‍ර කියවලා සමාධිය වැඩ එක සූත්‍රයක් කියවලා අපි සමාධිය වැඩුවොත් ඒ සූත්‍ර කීපු දේව සිහි කරොත් අපිට ඊට වැඩිය ඔය හිත කිය සූත්‍රයක් තියෙනවා නේද? නිකන් ඒක මේ සමාධියද සමාධිය එපා. එහෙම ඒක නිකම් ඒක හොඳට වඩන්නේ. මේ වඩන වෙලාවට සක්මනේදී වගේ අර කීප එක සීපත් කරනවා නම් එතකොට ඒක ගාන්ටි. ඒ කියන්නේ අපි අර මොනවත් හිතන්නේ නැතුව හිත හිස් කරලා තියාගන්න පුරුදු කරනවා. එතකොට හිත ෂාප් වෙනවා. එතකොට ෂාප් කළා ෂාප් කළා ඊට පස්සේ කපන එක වෙනවා. කපනවා කියන්නේ අර ප්‍රඥාව එන්න ඉඩ තියෙනවා. මොකද සමාධියද විදල් ඔව් ඒ කියන්නේ එක මිශ්‍ර කරගන්න නැතුව ඒක වෙනම නෙමෙයි තොක්කම තමාකේවා නේද? ඒක ඇත්ත කරනවා වගේ මේක නේද ප්‍රැක්ටිකලි. හැබැයි සමාකලාවට ගහ ගන්නත් වෙනවා වගේ. දැන් ඒවා නවති. අපි අපේ හිතුවිලිත් එක ගහ ගන්න ඕනේ. අපි හොඳ පෙල්ලෙන්නේ නැති රොක්යක් වෙලා අර බුදුහාඳුරු ආවොතින් දැන් වැඩියොතින් සතුටු වෙන්නේ මොකද්ද කියලා අර ඒ තොල යන්න මොනේ. ඒකෙන් තමයි අපිට මොන හරි ප්‍රායෝගික මේ ශාසනීය දෙයක් කරලා යන්න පුළුවන් වෙන්නේ. අපි කරලා යන්න ඕනේ. මේ ඔක්කොම මට තේරෙනවා හරි ආදරයක් තියෙනවා බුදුහාඳුරු මොකයි කාලේ ඉඳ ඇති එකමක සම්බන්ධලා ඉඳ ඇති. එතකොට මේ ගමනේ යන්නත් ඇති සමාකය. ඉතින් ඒක අවදි කරන්න ඕනේ. මාත්‍යෝ
මේ ප්‍රශ්න ඇහුවට ඉතාමත්ම ආධුනික ප්‍රශ්නයක්. නමුත් මම අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ කොහොමද අපි කොහොමද දන්නේ සමා සමාධිගත වුණා කියලා? ගොඩක් අය සමාධි වුණා කියන කතා කරනවා. මට තාමත් ඒක මේ මේ මෙහෙමයි අපි සමාධි වචනයක් දාන්න අරකයි භාවනාව හොඳට වෙනවාද කියලා හොඳට කියන්නේ මෙහෙම අපිට හොඳ සනීපයක් වින්දාද කියලා. හැබැයි සමාධියත් එක්ක සමාධිය වැඩනම් පස්සේ මෙහෙම ඇනුම් අරින්න බෑ. ඒක වැදිනේ. ඉතින් සමාහටම වෙලා තියෙනවා සමාහට මම දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ කියපු කට්ටිය ඉන්නවා. මෙහෙම එතකොට සමාධියත් කේන්ති යන්න බෑ. ඒව නැහැ හිත. ඒ වගේ අස්සරින්ද හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අස්සරින් දිදන්නේ අර මොකද්ද ඒ කියන්නේ තමන් අර නිකන් දැන් මෛත්‍රියෙන් එහෙම එන්ඩිට තියෙනවා. ඉතින් ඒක හැබැයි ඒත් නම් කරන්න එපා. ඒක මගේ භාවනාව හොඳට වුණා කියලා නෝට් කරාම ඇති. මේක ධානයක්ද මේක සමාධියක්ද? හැබැයි අනිවාර්යයෙන්ම තමගේ මනස అలර්ට්ුයි මේ හරි අරවන්නේ නිදිමතක් බඩගිනි වල දැන් ඒවත් නෑ. දැන් පිංගුතලා සමාට ඕක ගැලනවට මේක එක්ස්පීරියන්ස් වෙලා ඇති මේ ඕවර්නයිට් එකෙත්. ඒ කියන්නේ ලාවට කියන්නේ මේ සමාධි වගේ මේ එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ එතකොට අර වැඩි ය කන්සර්න් එකක් නෑ නිදිමතයි මේ මේ අරාගයද ද්වේෂයද ඒවා තියෙන්න බෑ. සමාධියේ ලක්ෂණ පීති සුඛ අර ඒ වගේ තව එකක් තමයි එයා කන්ඩිෂන් එකකට ඇඟ දැන් අපි එයා කන්ඩිෂන් රූම් එකකට ගියා කියමුකෝ පොඩි උදාහරණයක් ගත්තොත් අර ඒ වගේ සිසිල් ගතියක් මයින්ඩ් එකේ තියෙන්න ඕනේ. අයි වගේ හේතුවක් නැති සතුට හොඳටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් ඉන්න ඉඳගෙන හිටිය සනීපයි තමයි අර නිකන් කුඩු බිව වගේ. බිවනේ කුඩු කියව. කුඩු ගන්නද? තමන්ව පාලනය කරන්න තමන්ට ඕන නම් සිතන්න පුළුවන් එහෙම වගේ. ඒ කියන්නේ සිතුවිලි තාමත් එනවා කියන්නේ ටිකක් සමාධිය බෝඩර් එකක වගේ ඇති. ඒ කියන්නේ අර ඒ කියන්නේ සිතුවිලි වලට ඉන්වෝල්ව් වෙන රාග ద్వේෂය නැහනේ. සමාධියක් ආවා කියන්නේ රාග ద్వේෂය වැඩ කරන්නේ අරමුණු ගැටේ සමාට. හැබැයි තමන්ට අර කිව්වේ අර නන්දි රාගය කියන්නේ ඒ ඇහැයි කනයි ඇහැයි මේ අරමුණයි කනයි අරමුණයි ඒවා හින්දා අර කාම ලෝකෙට අදාළ මේ ඇලීම් ගැටීම් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා එක සිතුවිල්ලක් තියෙන්නේ. ධර්මයට අදාළ සිතුවිලි ආවොත් ධර්මයට අදාළ සිතුවිලි ආවොත් දැන් අපි ප්‍රැක්ටිස් කරන නිසා ඒගෙනම ඔව් සමහරවිට හිත එක තැන වල තියෙන ඒකාග්‍රතාවය දැනෙනවා. ඒ සමහර ධර්මයේ දේවල් මතක් ඔයි කමක් නෑ. වැඩිය මෙයා කරන්න එපා. මේක දැන් ඔය දැන් ඔහොම නිකන් වඩාන යනකොට ඉබේම සමාධිය වඩන වෙලාවට ඒක වඩන්න. එහෙම සිතුවිලි එයි සමාට හොඳටම නිකන් අර රිලැක්ස් කරලා අතහැරලා වගේ යන එක එක මට එක එක දේවල් එන්න ඒ කියන්නේ දැන් පාවෙලා යනවා වගේ ඒ කියන්නේ ඔක්කොම අතහැර මේ ඇඟ ගොරෝසු ඇඟ අතහැරපු තරමට තමයි මේ එක එක ලෙවල් වලට එන්න පුළුවන්. අර කැලේ ප්‍රැක්ටිස් කරනකොට වෙනස් වෙන්න පුළුවන් මෙහෙට වඩා. තාර මං කියන ඩෝම් එකේ වගේ අර එකෙක් අපි ඒ වගේ අපි මේ සීලය රකපු විදිය අනුව තමයි සමාධියත් එන්නේ. අපි ගොඩක් රාගෙන් ද්වේෂෙන් ගැටෙන දේවල් අඩු කරන් හිටියොත් දවස පුරා 100 කයට 100 පීටගෙන එතකොට ඒ ක්වොලිටි කතා බහ නොකර කට්ටිය මුණ ගැහෙන්නේ නැත් අර ඒ වගේ ඒවා කරොත් අර කෑම වලට රස ගන්න නැතුව අනේ ඔක්කොම කන්ට්‍රිබියුට් වෙනවා සමාධිය. මේ සමාධිය ඇත්තට සමාධියක් මතුවෙන්නේ. අර මහන්සි වෙලා මේවා කරලා ඊට නිකන් එකපාරටම ඉඳගෙන කරන්න try කරනේවල ඒවා නැහැ. shortcut මේ මොනවාද ඒක හේතුඵලෙන් තමයි ඒකත් වෙන්නේ. එහෙම හොඳයි. ඒ කියන්නේ යම් අර වගේ මොකක් හරි මේ කුසල් සිතක් වැඩෙනවා. ඒ කියන්නේ සතුටින් ඉඳලා තියෙනවා. නිරාමිෂ සතුටක් විඳිනවා කියන්නේ සමාධි පැත්තට ලක්ෂණ ටිකක් තමයි. වෙලාව ඉක්මනට යන්න ඕනේ. ඒ කියන්නේ වෙලාව ඉක්මනට යනවා කියන්නේ වෙනම සතුටක් දුකෙන් ඉන්නකොට තමයි වෙලාව හිමීට යන්නේ. ඔක කියනවා ධර්මයේ නිදිමත වෙලාවට උපේක්ෂාවය. දැන් ඔය ශාන්ත වෙන භාවනා කරාම නිදිමත වැඩි වෙනවා. නිකන් අර ඩේස් එක වගේ ඩේස් එක. ඔව් එතකොට ඒ ඩේස් එක කියන්නේ නින්දක වගේ තමයි. అలර්ට් කියන්නේ හොඳටම ගැඹුරු නින්දක් නෙමෙයි. සමහර
කමන්න නිදිය ගත්තා කිව්ව නෙමෙයි. කොමහරි මේ මොනාද මේ මොනාද අර එහෙම මොකක්ද දෙකට කියන්නේ අර දැන් හොඳම වෙලා හොඳම දේ තමයි එහෙම අර ඉන්නකොට මේ මේ කියවන එක. කියවන එකේදී අර ප්‍රඥාව මේවා කරන කල්පනා කරනකොට ඇනලයිස් කරනකොට ඒකට පහරක්. ඒතර අර ওই වගේ අර සමාධියකට මේ යන්න පුළුවන් නම් තමයි හොඳ මේ අර ඒක ට්‍රයි කරන එක. හැබැයි අර විදියට මේ හිටියකත් හොඳයි. ඒ කියන්නේ පේනවා, ඒ කියන්නේ මේ මොනාද තමන්ට යම් දෙයක් ලැබෙනවා, ලැබිලා තියෙනවා මේ රාත්‍රියේ මින් එකේදී විශේෂයෙන්ම. හැබැයි අර වගේ කියවලා එහෙම දාන්න ඕනේ. ඒ කියන්නේ මොකද තමයි ඩේස් එකක නෑ හොඳට එක කරනවා, එක මේක හරියට මාස්ටර් කරන්න ඕනේ. නැත්නම් අපි ඔහොම ඉන්න පුළුවන් නිතරම භාවනාවේ කරන් ඉන්නකොට. ඔව් ඒ කමන්නේ ඒක හොඳයි. ඊයේ සමාට වට තව මොන හරි නොපෙනෙන විදියට සාත්වයක් වෙන්නත් ඇති. ඒ කියන්නේ සාත්වයක් කියන්නේ අර ඊයේ පොඩක් විශේෂයිනේ අමුතු. ඒකට ඒ වටියක් ඇක්ටිව්. කෙලින්ම ගැඹුරට යන්න නොදී තියෙන්නත් පුළුවන්. අර කර්ම අපේ කර්මනේ කර්ම ඊයේ එළියට එන්න ඉඳ තිබ්බ තව. ඊයේ කියන්නේ රාත්‍රිය ඔය දිගේදී. එතකොට කර්ම එළියට ඇවිල්ලා ඔපරේට් වෙන්නත් ඉඩ තියෙනවා. මම ඒක දන්නේ නැහැ. මට ඕක පිටුතලට මේකමයි කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි මොකක් හරි මිස්ටිකල් දෙයක් වෙනවා ඇති කියලා මට හිතෙනවා. ඒක අපේ කෙලෙස් අනුවත් වෙනවා. කෙලෙස් ගොඩක් තියෙනවා නම් තමයි සෙන්සිටිව් වෙන්න පුළුවන්. කන්සන්ට්‍රේට් කරන්න යනකොට කෙලෙස් අර අපි කිව්වේ අර අරමුණ නෙමේ ප්‍රශ්නේ මෙතන ඇතුලේ තියෙන එක කියලා. අපි ඒක දැන් මේ ස්ටඩි කරේ. ඒකත් එකක්. හැබැයි ගොඩක් විට අපි මේ සෙන්සිටිව් එක ඊ අර දැන් සමාක භාවනා තියෙන්නේ අර මේ ඒ වර්තමානයේ ෆිසිකල් බඩි එකත් එක්ක වෙන ගොඩක් වෙන එක ඔබ්සර්ව් කරන එකත් එක්ක වුණොත් දැන් මෙහෙදි මං ගොඩ මේකදි බලන්නේ අතර මෙහෙම නෙමේ මේක බඩි එකට ගොඩක් ඇටෙන්ෂන් එක දාන්න නෙමේ හිතෙන් වෙනම දහම් කාරණාව මිනී කරන එක. එතකොට තමන්ගේ අර සෙන්සිටිව් වෙන එකත් නැති වෙනවා. මොකද ඇතුලේ තියෙන මොන හරි ඒ නෝටි දැන් මුලට පොඩ්ඩක් දැන් මේ මොකද ඇහෙන්නේ කියලා වර්තමානයේ මිනිත්තුවක් නෙමේ තප්පර ගාණක් ඒ ඇහෙන දෙයට හොඳට එහෙම ફોකස් කරන්න ඕනේ. හැබැයි වැඩි නෙමේ ඊට පස්සේ දහම් කාරණාව කල්පනා කරන්න. ඊට පස්සේ වැඩිය කය මේ අද මං කිව්වේ අර වඩිනකොට කය පොඩ්ඩක් කකුල් දෙක පේනවා. එතකොට මොකද කොහොමද මේ කකුල් ආවේ? කකුල් කියන්නේ මුළු ඇඟම ආවේ. එතකොට කායං ආහාරං සම්බුද්ධං කායෝ ආහාර වලින්. ආහාර අනිච්චං දුක්ඛං නත්තං. කායං අනිච්චං දුක්ඛං නත්තං. සබ්බ සංඛාර අනිච්චං දුක්ඛං. එතකොට ඒක දහම් කාරණාවක් කල්පනා කරන්නේ. එතකොට ඒක විශ්ඨමයි එකක් විශේෂයෙන්ම මේ අවදි වෙන්න බලනවා. ඒ කියන්නේ දහම් කාරණාව කල්පනා කරන එක තමයි මේකේ ප්‍රධාන යෝනිසෝ මනසිකාරය කියලා මතු කරවන්න බලන්නේ. ධම්මානුපස්සනාව, මේ කියන්නේ ධම්ම විජය බොජ්ජංගේ සති සම්බොජ්ජංගේ ධම්ම විජය බොජ්ජංගේ කියලා ධර්මය ඇනලයිස් කරන ඒ එන්ලයිටන් ෆැක්ටර් එක අවදි කරවන්න. මට තේරෙනවා. ඒක මදි කියලා තමයි අපෙන් මේ අපිට තේරෙන්නේ. ඒ කියන්නේ මේ බලන එක කයට බරව බලන හින්දා ග්‍රොස්ලි බලන හින්දා මේ බලන එකක් තියෙනවා. නැත්නම් ඒක අර ඥානයක් නුවණක් වශයෙන් අවබෝධ වෙන එකකට ගියන්නේ නැති හින්දා ඒක මේ ඒක මදි කියලා තමයි මගේ පෞද්ගලික යන ගමනේදී තේරෙන්නත් දන්නේ. මගේ පෞද්ගලිකව මම දන්නේ එහෙම බලන එකක් තියෙන්න පුළුවන්. ඒ කරපු කට්ටිය කරන කට්ටිය දන්නව ඇති. මම නම් ඒක එහෙම දන්නේ නැහැ. මෙහෙම මම දන්නවා දහම මේ විදිහට ධර්මයේ මනසෙන් මේවා කරනකොට නිවරණයන් අඩු වෙලා ඒක ලොකු නියම් ෆ්ලෑෂ් එකක් වගේ මේ වැටහීම වලට එන්න පුළුවන්. ඔය උදේවැය ආරෝමය කියන්නේ ඔක හැබැයි වචන වගේ වෙන දාලා හරි ප්‍රශ්නයක් වෙනවා. මේක අපි ඔහොම යනකොට ඒ ඇත්ත මේ දෙයක් වෙයි.